Eureka! Hari-hari hoyagatta eya thamai Sabiru siyanada. Sabiruge vayasa avurudu 9යි. Eya aave Pitakotta pradeshi indala. Den avasan maha tarangeta Sabiru siyanada. ඔගොල්ලෝ දෙම නර්තන අංශය කියලා නෑ අද මන් තරග ගන්න ගායන අංශ නිල්ල නගන ස්වරණක කිනිරාවේ සිත පුරා නිල්ල නගන ස්වරණක කිනිරාවේ සිත පුරා මීලකට 12න් 15 ගායන අංශේ සවිරු සියනද Yes.
සවිරු පුතේ මේ මම කාරණා කීපයක් කියනවා. පළවෙනි එක තමයි දැන් මං ශිකරි දූට කිව්වනේ දෙයක්. ඒ වගේම දැන් ඔයා මුලේ ඉඳලම තරඟේ ඉන්නකොට අපි පොඩි පොඩි වැරදි පෙන්නපුවාම ඉතා ඉක්මනින් හදාගත්ත කෙනා ඔයා තමයි. මං හිතන්නේ එහෙම හදාගත්තු හින්දා තමයි ඔයාට මේ අවසාන වේදිකාවේ මේ ගීතය ගයන්න අවස්ථාව උදා කරගන්නේ ඔයාමයි අපි නෙවෙයි. ඉතින් දැන් මේ ගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගයන ගීතයක්. මේක පිලු රාගේ නේද පේශල? පිලු රාගේ. පිලු පිලු. පිලු රාගේ ආශ්‍රිතව නිර්මාණ වූ ගීතයක්. දැන් මේකේ ඔබ වෙන ආකාරයේ විශේෂණ ටිකක් පොඩි ලක්ෂණ ටිකක් එකතු කළා. හැබැයි ඒ මුල් ගායනේ ඒක නෑනේ. හැබැයි එහෙම වුණා කියලා ඒක කිසිම අඩුපාඩුවක් අහිතක් තිබ්බේ නෑ. ඒක ගීතයට අලංකාර වුණා. එහෙම තමයි ගායන තරඟයක තමන්ගේ හැකියාව මොනෑම් විදියකින් හෝ පෙන්වන්න ඕනේ. ඒ අතින් ගත්තාම ඔයා බොහොම හිලින් ඉන්නවා. Thank you sir. හැබැයි පුතේ මම තව එක යෝජනාවක් කරනවා. පුතාට ඇතුළු මේ තරඟට ඉදිරිපත් වෙච්ච සියලු දෙනාට ඔබ මේ දෙරණ නාලිකාව තනාදුන් වේදිකාවෙන් මෙහෙම ගීත ගයලා ඉදිරියට ආවට පස්සේ මේ ගායන ශාස්ත්‍රය ඇතුළේ යම් කිසි ස්ථානයක ස්ථානගත වෙනවා. ඒ හරහා ඔබ ඉදිරියේදී යම් නිර්මාණ කළොත් ස්වභාවිත සරල ගීතයට මුල් තැන දෙමින් ඒ ගීත නිර්මාණය කරන්න ඒක අපේ සතුරටත් මේ රටේ මිනිස්සුන්ගේ ජසිකයන්ගේ සතුරටත් හේතු වෙනවා. මම සුබ පතනවා පුතේ. Thank you sir. සවිරු පුතාගේ කටහඬ ඉතාම පැහැදිලියි. ඒ වගේම කියන්න ඕනේ දැන් අද පුතා තෝරගත් මේ සරල ශාස්ත්‍රීය ගීතය ලේසියෙන් කෙනෙකුට ගයන්න පුළුවන් ගීතයක් නෙවෙයි. ඉතින් පුතාගේ වයස අනුව අපි බලද්දී ස්වර අභ්‍යාසයේ නිතර යෙදෙන කෙනෙකුට තමයි මේ ස්වර අලංකරණ ඉතාම මනවින් ගායනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා පුතා ශාස්ත්‍රීය දැනුමක් දැන් ලබාගෙන යනවා කියලා. මොකද ඒ බව අපිට ඔබේ ගායනයෙන් පෙන්눔 කරා. Thank you madam. ඇත්තම මේ අපේ ක්‍රිෂාන්ත මාමා කිව්වා වගේ දවසින් දවස පුතාගේ ගායන හැකියාව දිනෙන් දිනටම ගිය බවක් අපිට ඔබේ මේ වට කීපයේදීම දැක ගන්න ලැබුණා. ඉතින් මං හිතනවා පුතාට හොඳ සංගීත ඥානයක් ලබාගෙන මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න හැකියාව, ධෛර්යය, ශක්තිය තවත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you madam. කමෙන්ට් එක දෙන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන ඉන්නවා එක එක ගම් පළාත් වලින් ආපු උදවිය කට්ටිය. කොහොම අපි සවිරු කොළඹනේ. කොහොම අපි කොළඹ කොල්ල සෙට් එක පොඩක් අත් ඉස්සලා දෙන්න. අනුරාධපුරයෙන් එක කොල්ලෙක් ඉන්නවා ක්‍රිෂාන්ත අයියා එහා පැත්තේ ඉඳගෙන. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. සවිරු අර නලා සෙට් එක කොහෙන්ද හොයාගත්තේ? මම හිතුවා මේ අයිස්ක්‍රීම් විකුණන කට්ටියකුත් එක්කන් ඇවිල්ලා කියලා නේද මේ. මොනවා වුණත් එක දෙයක් කියන්න ඕනි. මම මේ තරඟේ පුරාවට මම දැක්කා ඔයා සීසන් 5 එකේ තිබියා. ඊට පස්සේ සීසන් 6 එකේදී දවසින් දවස ඔයාගේ ඉම්ප්‍රූවමන්ට් එකක් තිබුණා. ඒ කියන්නේ දැන් ඔයා එදා සිං කරද්දී ඔයා සිං කරපු ඔයා ගායනා කරපු ගීත වෙනස්. ඔයා පොඩක් එක 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 පැත්තකට ගිය ගීත ගායනා කළා. නමුත් අද වෙනකොට ඔයා මේ ශාස්ත්‍රීය සංගීතය සහ බැඳුණු ගීත දැන් ඕක පීලු රාගෙන් ආශ්‍රිතව හැදිච්ච ගීතයක්. පීලු රාගේ ටච් කරලා හැදිච්ච ගීතයක්. එඩ්වඩ් ජයකොඩි මහත්මයා ලස්සන ගායනා කළා තිබ්බා. සමහර තැන්වලදී ඔයා වෙනම ඔයා ඒකට හොඳ ගයිඩන්ස් අරගෙන මැදට ලස්සන සර්ගම් ටිකක් දාලා ඒ කියන්නේ පටන් ගන්නකොට ඒක ආලප් එකක් කරලා ඊට පස්සේ අන්තිමටම උත්තරාංගෙන් මේ ආලප් එකක් කරලා ඉතින් මේක ලස්සනයි ඇත්තටම කියනවනම්.
මට නිකන් චූටි මම පොඩි ඉල්ලීමක් කරනවා කමක් නැහැ නේද මාදව ඔව් එකනේ පිච් එක විතරක් දීලා නිකන් එක පාරක් අර ආලප් එකත් එක පොඩි කෑල්ලක් කියලා පෙන්වන්නකෝ මුල පොඩි පිච් එකක් දෙන්න අපිට මේ මේ කවුද පිච් එක මේ සින්දුවේ පළවෙනි අර ගත්ත ආලප් එකයි ඊට පස්සේ අර මුව මුක්තරාද කෝරස් එකයි තවදයක් තියෙනවා හොඳට ගායනා කළා අපි සුබපතන ඔයාට අදින් පස්සේ හොඳට සංගීතය ඉගෙන ගන්න මේක තමයි පටන් ගන්න හොඳට ඉගෙන ගන්න වෙලදා ලස්සට ගන්න හරි බොහොම ස්තුතියි සවිරු සෑහෙන හොඳ ප්‍රතිචාරයක් වෙනවා ඒත් එකම ඉක්මනට දෙයක් මතක් කරන්නම් මම සචින් අපේ මේ විශාරද මනෝජ් පීරිස් මාමා අපි ආදරයට කතා කරනවා හැමදාම අපිත් එක්ක හිටියා ලිත්‍රස්ථා මේ පුංචි දක්ෂයින්ට සංගීතයෙන් සහයෝගය ලබා දුන්නා මේ විශේෂත්වයක් තියෙනවා අපේ මේ පුංචි දිනෙත් තබ්ලා වාදනයෙන් දායක වුණා දිනෙත් අපි ඉස්සර නම් දැකේ වෙනත් සහාය වාද්‍ය භාණ්ඩයන් වාදනය කරනවා අද මේ දවස් වේදිකාවේදී මේ ලොකු තරගෙදී ඔහුම බොහොම අපූර්වට තබ්ලා වාදනය කළා දිනෙත් බොහොම අපූර්වට තබ්ලා වාදනය සිදු කරා ඉතින් අපිට ගොඩක් සන්තෝසයි මේ ලිත්‍රස්ථා පුංචි දක්ෂයින් තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගන්නවා වගේම මේ සියලු දෙනාම තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගෙන තියෙන බව අපිට ඉතාමත් හොඳින් පෙනී යනවා තවමත් පාසල් යන දිනෙත් ගැනයි අපි මේ මතක් කළේ ඉතින් ඔහුගේ හැකියාවන් ගැන මතක් කරා වගේම අපේ පුංචි හපනුන් අති විශිෂ්ටයන් තමයි අද දවසේදී මේ අජටාකාශයේ විස්කම් ලන්තේ තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ සවිරු අද නටන්න බැරි වුණානේ සින්දුවට ගැලපුණ නෑනේ දුකයිද නෑ ඉවර වෙලා නටමු නේද හා හරි ඉවර වෙලා නටමු